ඔබුතුමාගේම පැහැවිලි කිරීම තුළ අපිට ඇහුුණ කියනවා ඇතැන්මයි දේශපාලෙන්ට එනවා යපුුම් මාර්ගයක් බලාපපුරත්තුවයි කියලා. දේශපාලනින් යැපෙනවා කියලා කිය නො. එතොත් ඔබුතුමා යැ පන්නේ දේශපාලින්ෙන් නේද නැහැ දේශපාලෙන්ට ඇවිල්ලා මම මුලින් ආවේ ටෙලිෆෝන් කොල් එකක්කාව මම එදා විදේශ බැංකුවක වයිස් ප්‍රෙසිඩන්ට වෙලා ඉන්නකොට. ඇැල්ලා ලංකාවලකු ව්‍යාපාරක සභහපතිතුමක් කතා කළේ කතා කළකව ඉරාන් මේ කොළම නගරාධීපතිට පුද්ගලිකන්සේ එක්කෙනක් ඉල්ලන්න යනවා මේ එයාට අපිොඩි එඩවසරි කණ්ඩාමක්දානවා ඔබතුමාත් අප තෝරගත්තන මට වුදු හතලික ත කිට්ු ඇ. ඔබතව තෝරගත්ත ම එක ාන පුද්වැයට බැන්න ම බැල්ලා කිවවා මේ මොකටද මට මේ අනගන්න. ඒ දශපාල සම්බන් දශපල එක මට මොන කි සබන්ධයන්න ම දි දගලක අන්සේන්නකට පුද්ගලිකහන්සේන්න අපිටිකකාහංකාරයි අපි පල අනිත මොකට අපි පෙන්න්න අපිට පුළුවන් අපේ දේබලාාගන්න අප දේශපාලකට සාමාමන තියන බොම පහත් අදහසක්තියෙන්. නමුත් යා මට අනග හැවගේ කාරයයට අනක හලිවෙෙර වෙලා දවසක් කිව්වා අපේ පුද්ගලයකින් අය ඔක්කමදන්නවා රටේ වැරදිී දන්න. නමුත් අප පිළිලි තුවරේ කොටසක්වවෙන්න නෑ. අපි අපේ මේ හුටල්බල්ට ගිල්ල කොක්ටේල් පාර්ටිස්වලට ිහිල්ල අපි ඔක්කෝම කතාරන රටේ වැැරදි කක්ිෙනෙක් වත් දායකත් වෙන්න ඉන්න මිනිසුන්ට බැන බැඩ ඉන්න දේශපාලක්නය කියලා. ඉටවස යමට හැල්ලකෝ ඔයා ඒනිස්වා දේශපාලනයට යන්න ඕන කියලා. මං අදිහ බැල්ල මංකිව. ඔයාමකරද මට කියන්නේ ඔයාමමු අදකරතුවා සහපුති කෙනෙක් මේ ලොකු සවාගමක ඔයයි කලේ නැත්ත කියලා. එතුර යාමට හැල්ලකිව ඉර නැත්ත කියන්න මවා ඔ දකල තියෙනවා ඔයාට හම රතන ගැවිස්සන්න පුළුවන් ටි ි බාසාව සිංහල ාාවය කතා කරන්න පුළුවන් මටයක කරන්න බැහැ ම ඇතට මි වා කනක් දේශමා නක මහ කරපනා කර ම කල්පනගල ැමකු මගේ ඔලුේ තිබුණ යිටත් වසේ මට තිබුණාහරුද සාක්ෂයේ ප්‍රශ්නයකුත් එතකොට ඇතිවුුණා එදා. ඉති මට එතකොට ගිහලම එබයිසර කෙමිකට රු ජයසුර මඇතතුම කොම නග්‍රාධි පතිවන්න යන කට . යි එක මාරකත ඉන්නකොට කරුජයසුර මැත්තුම තිරුණ කළ පාලිමේෙන් තොට යන්න. මට අන් හෙවක් සජාතික පක්ෂයෙන්. අඩ ගහල මට කිව්වා මේ අපි තීරණය කල ලතියනො අතමයි කොළම ඊළඟ නගර අධිපති වෙන්න අන්න කියලා. මම පොඩ්ඩක් ගල් ගැහිලා හිටිය තරුණයි වැඩ දේශපාන පසුබිමකුත් නැහැෙන මං ගෙදර ගිහිල්ලා මගේ තරුණ බිරිඳට ම ගිහිල්ල කිව්වා මට කිව් කියලා කොළම නගරධිපති වෙන්න කිය. යා එක පාරිෙන් මන්දයා බැලකව පිස්සුද ඒ එතනින් ඉවරයි කතාව මොකද කියැන ම දන්න බිරිද එකඟ නැ කියලාඇති. මම අයින්ට වෙල හිතිය. පස්සේ ආයෙත් මට පක්ෂයෙන් කතා කරලා කිවවා මම දැ පක්ෂේ පිටිපස්සේදල තිරය පිටිපස්සෙද දෝ කරනවා සංවිධානය කටයුතු කරවා මට කිව්ව දවස කරලාකෝ ඔය පක්ෂයේ දේශපාලට එනෝන අපේ පක්ෂයේ මහලේකම් කරනවා කියලා. හම ප්‍රබල මහලකම් ගෙන කිටේ යව නියෝජනායක කරලා මව මහලේකම් කරන්න මම ඒ එක වාානින් ප්‍රතික්ෂේප කලා මකද ම මට තේරුණා මට පුළුවන්දේ වලතියනව කරන්න බැරිදේවල යෙනවා. මහලේකම් ධූර්රයට සාමාන්‍යෙන් දේශපලන පසුබිමක් තියෙනෙ එකක්නෙක් ම ඒ සුසෝ. නගරාධිපති වෙන්න කළමනාකාරත්්‍යය පසුබිම නාකත පසුුවිම සුදුසු ග මේකට එක සුම එක එකවාාලෙන් ප්‍රතික්ෂ කලා. ඊටබස්සේ දැ මම ජාතික සන්වර්ධන බැංකු සම ව්‍යාපාරි ප්‍රධාන විදායක නිලධාරී. මම බැංකේ අධ්‍යක්ෂක මල්ලි මීටිමේ ඉන්නවා. මීටිමේ ඉන්නකොට එකාරෙන්ම මට ඇවිල්ල කවද කිව්වා මේ දුරකතරන මේක කත්ව නම් අංකේරතින්න සාමන්‍යෙන් ඩිස්ටප් කරන්නේ පහෙමින්නකොට නෑනෑනෑ නායකතුමා පක්ෂය කතා කරනවා. කදිසේ කිය ඉති මම සවාපති අවශරල්ල එලියට කෙල ෆෝන් ගක්තම කිවා. දැම් ඔයාගේ මේ තුංවෙනි පත්තාට ම අහන්නේ ඔයා ලංකාවි දේශමාලට එන්න ඕන. ඔයා ම හිතම ජාතක ලයිස්සන් කලින් පාලිමින්ට වසනගන්න නොන කෙකිව. තන් අමංකෝ මට දවස් දෙකක් දෙන්න කියලා මං ගෙදර කිය ලය කතාවකි හම මේ පාර සද්ධයක්වත් නෑ පිස්සු දෙක ලැකුන සද්ධයක්වත් නැහැ ඉති මමඒ කවද යමතු ඔබතුමාට දදුම. රනිල් වික්‍රමසිහ මැතිතුමා යමැතු බදදුන්නේ මම එතුමට සුතිබන්ධ වෙනවා ඇතුම තමයි උනන්දු කළේ පාලිමේන්තු අසුනක් ගන්න මුලින්ම කරුජයසූරියගේ ආරාධනැවෙන් තමයි මේකට සම්බන්ධඕන්නේ උපදේක කට ඇවිල්න්න ඒප රයි වික්‍රමසිහ මැත්ව තමයි ආාද නවදන්න ඔ එතකට ඔවතුමාගේ නමින් පෞද්දල්ලක ්‍යාරතිනවද. මගේ නමින් පෞද්ගලික ව්‍යාර නැහැ. දේශපාලනයට අමතරව බුතුමාට වෙනත් ආදායම් මාර්ග තිබෙනද. මට දේශපාලනයට අමතරව ආදාය මාර්ග නැහැ. ඉතිං ඔය දිර්ඝ කාලයක් ප්‍රධාන විදක් නිල් දී හැටිටත් හිටිය ඉ ඔය ඉතරුකත්ත දේවල්වලින් ඔේ මගේ බිරින්දගෙන්. ප්ල ලැබුණ දේවල්වලින් තමයිත කරනද කරගන ඇ මේ තව දක ප්‍රශනය තිබුණ ඔබග හන්න ශෂෙන්ම ෘතිය බැකුකරුණක් ඇති ඇත. බැඳුම් කර මංකොල්ලය කියලා සිද්ධියක් අතීතය සිදු වනාද ඕ මංකොල්ලය කියන වශනය සුදුසු ැති කියන මදන්නේ නැහැ. නමුත් චෝදනාවල තිබුණා යම් කෙස්සේ අක්‍රමිතාවයන් සිදුවනා කියලා. ඒතකොට ඒකට කෝප් සභාවෙන් හෝයල වාර්තාවක් තියෙනවා. ඊට පස්සේ ජනාධිපති කොමිසන් සභාවකින් වාර්තාවක් තියෙනවා. දැන් ඒ ඒ වාර්තාාවල්වල තියන කරුණු ඉදිරිපත් කරලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට. දැ නීතිපරි දෙපාර්තමේන්තුවෙන් ඊළඟ පියවර ගන්න ඕනේ හොමක්ද ගතයුතු ඊළඟ පියවරු ඒ කිය ඕ නඩු පැවරීමක් න මොකද එකක් කෙනාටි එක දෙව කියන්න පුළුවන්නේ අන්තිමට ඒ විශේෂඥඥයන්, ඇතරම තීරණය කරන්න ඕනේ මෙතන හොරකමක් වංශාව වනාාධ කියලා. දැ නීතිපති බැඳුම් කරේ ෆොරෙන්සික් හරි මහාහරි වාර්තාවන් කකිීප තිට පත් කරල තියෙන ත්‍රේගලන් කියනවා ක්‍රමවේදය ගැටලුවක් තිනවා. හැබයි ක්‍රමවේද ගැටලුව අර ප්‍රසිද්ධය කියන බැදුුම්කර වංශාව ගැටලු විතරක් නම කවරුදු ගනාවකටම තිබිල තිවා. එතකොටට නීතිප්‍රති දෙපාන්තුුවන් තීරණය කරන්න ඕනේ. ඉතන්ට විතරක් නෙමේ ඒ වරදක් සිදුවෙලා තිීනවන ඒ සියලුම දෙනාට නඩුදාන්න තීරණය කරන්න ඕනේ. මමයින් එතන මම මුලේද ලැම කිවේ වරදක් වෙලා තිීෙනවනං නීතියෙන් ක්‍රියා කරන්න කවුරෝ වුනත්කමක් නැහැ අපේ පක්ෂේද වෙන පක්ෂයක දේව අදාළ නැහැ. නීතිය හැමෝටම. එක්ක හා සමානම තරාතිරම් නොබලා. අත්මක වන්නන යි සුනිල් හඳුන් ති කෝප් කමිටුවේ සබහපතිතුමා අප සමඟ මේ වගේ සාකච්ඡාාවතා පැහැදිිව කියනවා මේ බැදුූ කර වංචාවට අදාල කරන දේශපාලන නායකත්වය දුන්නේ රන ලිකමම් සිංහයි ක ලකිව්වා. ඉට අමතර වහු කියනවා මහ බැංකවේ ඇතැ මලධහරින් පිරිිසකුත්දන සම්බන්ධයික ලකිවවා මුොහ පැහදිල කිවවා ඔබතුමාඒක බැහැරනවන්න පිළිගන්නවා. මට ඇතටම කියන්න බැහැ රනිර් වික්‍රම සිංහගේෙදායකත්වය ගැන හද මම එක දිහා බලන්නේ මෙහෙමයි. එකට කෙලම වග කියන්න ඕ කෙලීම වග කියන්න ඕනේ එතකොට එත මෙහෙමත් කිව සමන්න. හඳුන් ඇති මෙන්න මෙහෙමත් කිව්වා. සිංගප්පු ජාතිිකයෙක්ව ඉම්පෝර්ට් කරලා. ලංකාවට ගැනල්ලා මේ ගවන කලා මහබැල්කු අධිපතිකම දුන්න තකොට එක දේශපාලන හස්තේය එතන. පැහැදිලිවම ්‍රාණ විකරම් සිංහයක ලතුමකිබ මංහිතන්නේ ල සිංඟපූරර් ජාතියක් සිංඟපූර ජාතික කියනත් මංහිතන්නේ නොමග ඇවීමක්. අර්්‍යුන මහෙන්ද්‍රෙන් කියන පුද්ගලයාගේ පියා ලංකාවේ බොහොම පිළිගත් විදේශාමාත්‍යංශය නිලධාරි කෙනෙක් අුනගේ පියා. අන එතරගේ අධ්‍යාපනය ලැබුවේ ලංකාවේ කොළම විදුහලක අධ්‍යාපනය ලැබුවේ. ම ගේ විද්‍යාලයේ අධ්‍යාපන ලසි පපුජතික් නනෑ මගේ විද්‍යාලේ අධ්‍යාපය ලැබේ මම ඒ විද්‍යාලේ එතකොට ප්‍රධ ප්‍රධාන ශිෂ්‍ය නායක ඒස්කෝලේ ඇ ය ලැ ඊට පස්සේ යා ඉතන ඉදලා පසර නම කියන්න පාසේ නම කියන්න පාසරු නං කියන්න කැවිතිනෑ ඒකත් පන්තිවේදයක් වගේ ම මේ පන්තිවේදවට කැමති න හ. එත ප්‍රසිද්ධ පාසැලකා එතකොටට එතු ග ඔක්වර් විිශ් විද්‍යාහලට හරද මේ කෝල ලොක්ස විශෂවවිද්‍යාට ගියා ීල උපාදයක් ලැබෝ ඉටස ජාති්‍යන්ත්‍ර බැංක ඉස නෑ සම ලංකාවට පැමිරන එතකොට ලංකාවේ මහ බැංකුවේ වැඩ කරා අජන මහින්දර මහ ැක්ක වැක මහ ැංක වැඩ කර රවෙලා ජාති්‍යන්ත බැංකවටිය ඉටවස ාත්‍යන්ත බැංකුවේ පිටරට ගහිල්ල වැඩ කලා. ඊට පස්සේ මයි කතාවාව පිටරට වැඩකරන ගමක් සිංගපූරුවේ එයා පුරවෙසි භාවය ගත්තගන ඊට පස්සේ ලංකාවට ආවේ. ඉති මංගේ පසුබිම කියන්නේ හේතුව ඇවිල්ලා කවුරෝනත් කමක් මැ නතය කඩ කරලා තියෙන වනං අනිවාර්යම දුවන් දෙන්න ඕනේ අජ්‍යන මහන්දර නැතුව තම කතාව කිව්ේ මේ කැවිලර විදේශකය ගැටුළුව නෙමේ දැන් අපි ගියවුරු දෙ තර්ග කලානේ විදේශකයෙක් මේ රටේ ජනාධිපතිවන්නේ යනද කියල අපි කතා කරන්නේ. ඒ ඒවත් කතා කල ඉතින් මේ ලාංකිකයෝ සමහරය පිරපල වැඩරනවා කලින් කලට පපුරවස් භාවය ගන්නවා අ උතුමා පෞද්ක හිව විතර ඒතිම පාසලේ දන්නවන පාස පාසර කාලය පාසලෙන් දන්නවා ඉන් ඉතිමම කිව කවුරුණත් හ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. අගුස මාස පස්වින්දෙන් පස්සේ ඔබතුමා විශ්වාස කරනවද MC ියුසු මර්සන් කරයි කියල වර්තමාන රජ වර්මමානාලු. මම නොෙඹර් මාසුට ස්සලත් කිව්වවා මම අදත් කියනවා. ගෝටාාවේ රාජපක්ෂ ජනාධිපිතුමාට නැත්තං මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ප්‍රකාශයක් කරන්න කියලා ගෙවිස්සුම අස් සංකානයෙන් නැහැ කියලා. ඉදා කළෙත් නැහැ අද කරන්නත් නැහැ. ඒකයි මම කියන්නේ මේක නාටකයක් කියලා. මේ කතාවල් හදලා අර්ද මිනිස්සු රවට්ටල්ලා චන්දගන්න වැඩ පිළිවෙලවල ඉන්නේ. ම දැනොත් කිය අද අසංකරන් නැත්තන් දැන් කියන්න අසංකරා නැහැ කියලා මහින්ද රාජපක්ස, ගට අබේ රජපක්ෂ අර්ද ඔය කෙනෙක් පත් ඕක කියන්නේ නැෑ. ත ගො කගේ ප්‍රශ්ට මංන්ත ත පිස රක් කිය. පොදගේ මේේරට මිනිස්සුල ප්‍රශ . එම පැවති පාලන සමය රාජපක්ෂටු සමඟ හිටියේ ලොකු ඩීල්වල කියල රට්ටු කියනවා වතුමා ගන ොද කිය. හිතන්ය පාල්ලිමේන්තුේ පලවෙනි පේරිද දෙක තියනවන ඒ පැත්තෙීම පැත්තේ. එතර මේ පුද්ගල්ලයන් එකනක්ක නම අඳුරනවා රු තිහක් හතලිහයක් අඳුරනවා දේශපාලනය කරලා තියනවා. ඉතින් ඒ අය අතරේ සාමාන්‍යෙන් කියන ලාංකයේ දේශපාලනයේ විශේෂ මේ පසුගගේ රජත මේ චෝදනාවෙල්ල වෙන්නේ ඩීල්මයි ඩීල්මයි ඔකතමයි මිනිස්සුගේ කතාව. ඒ අය අතරේ යම් කෙසේ සම්මුෘතයෙන් තියෙනව කියලා හිතන්න පුළුවන්. මොකද ැ දැන් අපි බැලුවොත් චෝදනා තිබරුණන්නේ මංකොල්ල කෑමු ගැන තිබුණනා. ොම ප්‍රහාර ගැන චෝදනා තියෙනවා. එකක චෝදනායිනනේ කලින්කාඩ එතකොට ඒ කාල කියන්න තිබුණා අපේ ආණ්ඩුව නිසා පිව යට ගැහුව කර. දැන් අට ගහන්න ේතුවක්න අපි ආණඩුවන්න වෙන ආණ්ඩුවන්නේ තියන. එතකොට ඒ ඉස්සරහට යන්නේ නැත්තන්. මිනිස්සුන්ට ඉබේටම නිගමනයට එනවා මේගළගතර මෝකර දීල්ල එක ඇති කියලා. හ ල පලමි තු ැතිවරන සන්ද එස ලොක් අපට තිබෙනවා එක්තට බලාාපොත්වක් තමයි ඉගනගත්ත උගත් බදධමත් අයගෙන් සදුම්ලක් පාලිමේන්තුවක් අනාගත පරම්පරාවට දකින්න ඉදහසර සලස්සන්න. අපි ඔබට සුබ පතන මොරසු සුතේ දශන .